අද වෙනකොට ඉන්දීය ආණ්ඩුව තමන්ගේ ගජමිතුරන්ට ගජමිතුරන් හරහා මේ ව්‍යාපාර ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව කෝප වෙලා උරණ වෙලා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් ලංකාවට ඕනෑම විනාශයක් කරන්නට නොපසුබටව කටයුතු කරන බව පහුගිය කාලයේ ඔවුන්ගේ ක්‍රියාකලාප තුලින් අපිට පැහැදිලිවලා තිබෙනවා. එනිසා මේ වෙනුවෙන් කතා කරන වෘත්තීය සමිති නියඳ කරන්නට නායකයන් ඝාතනය කරන්නට මේකට කැමැත්ත පළ නොකරන දේශපාලඥයන් මේ දේශපාලන බිමෙන් ඉවත් කරලා දාන්න දේශපාලනිකව ඝාතනය කරන්න ශාරීරිකව ඝාතනය කරන්න ඉන්දිය රජය රහත් රහස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වන බව මේ අවස්ථාවේ අපි රජයට අවධාරණය කරලා කියා සිටිනවා. එනිසා පහුගිය කාලේ මේ රටේ ඇතිවෙච්ච දේශපාලන විපර්යාස රාශියක් පිටිපස්සේ වෙන කවුරුත් නෙමෙයි හිටියේ ඉන්දිය රහස් ඔත්තු සේවාවන් තමයි ක්‍රියාත්මක වුනේ. හෙට අනිද්දා වෙනකොට හදිස්සියේ වැක්සීන් අපිට එවන්න ලෑස්ති කරලා තියෙනවා. වැක්සීන් එක නේක හොඳයි. ඇයි මේ හිටි ඇඩියේ කඩිමුඩියේ අපට වැක්සීන් දෙන්න අපි පිළිබඳව ඇතිවෙච්ච කරුණාව මොකද්ද? මේ ජැටියට තමයි විවිධාකාරයේ හැමදාලා ඉන්දියාව ඉවල්ලන්නේ. ජැටියට ආගෙනීම තමයි ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරික මූලෝපාය බවට අදපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර දේශපාලන ගැටණයන් අතරේ අද වෙනකොට ශ්‍රී ලංකාව කියන අපේ රට ෆුට්බෝල් එකක් බවට පත් වෙලා තියෙන්නේ අදූරදර්ශී අපේ දේශපාලන නායකත්වයන් නිසා. මේ නායක බලයට එන්න ඉස්සලා කිව්වේ මොකද්ද? ඉන්න නායකයට කොන්දක් නැහැ. තීන්දු ගන්න බෑ. තීරණ ගන්නෙ නැහැ. ඒ නිසා කොන්දක් තියෙන, විනයක් තියෙන, කෙලින් තීරණ ගන්න නායකයෙක් ඉන්න ඕනෝනේ කියලා. ගේන්න ඕනේ කියලා. එහෙම තමයි බලය ගත්තේ. මේ ගෙවුණු අවුරුද්දේ මොකද්ද මේ නායකයෝ ගත්ත කෙලින් ගත්ත තීන්දුව? මොකද්ද කොන්ද පණ තියාගෙන ගත්ත තීන්දුව? මොකද්ද රට වෙනුවෙන් නිර්භීතව ක්‍රියාත්මක කරපු නීතිය? ඒවා ඔක්කොම ක්‍රියාත්මක කරේ එඩිතර තීන්දුව ගත්තේ මිනිමරුව වෙනුවෙන්. මිනිමරුව එළියට දාන්න, මිනිමරුවන්ට සමාව දෙන්න, මිනිමරුවන්ව පාර්ලිමේන්තුවට ගේන්න. ඒ හැරුණකොට රටේ රටට ජනතාවට හිතකර වෙච්ච කිසිදු තීන්දුවක් මේ ආණ්ඩුව පහුගිය කාලය තුල නොගත්ත බව අපි දැඩි ලෙස අවධාරණයෙන් කියා සිටිනවා. ඒ තියෙන අදූර්දර්ශී භාවය නිසා තමයි අද වෙනකොට ඉන්දියාව අපේ රටේ දේශපාලනයේට ආර්ථිකයේ ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම මේ ආකාරයෙන් දැඩි බලපෑම් මෙල්ල කරන්නට පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ගරු කරනවා. කවුරු කොන්දක් නැහැයි කිව්වත් එතුමාට කොන්දක් තිබ්බා ඉන්දියාවට ගිහිල්ලා කියන්න. නැගෙනහිර ජටිය ලබා නොදෙන බව මෝදි අගමැතිවරයා පස්වතාවක් යහපාලන ආණ්ඩුව කාලේ ලංකාවට ආවා. පස්වතාවක් ලංකාවට ආවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. අදානි ගෞතම හරහා, කෘප්පටකර අදානි සමූහයේ හරහා මේ නැගෙනහිර ජැටිය ලබා ගැනීමේ දුෂ්ට ක්‍රියා පිළිවෙත විතරයි ඒ සෑම පැමිණීමකදීම අගමැතිවරයා තුල තිබුණේ. හිටපු ජනාධිපතිවරයාව 10-12 සතාවකට වැඩිය ඉන්දිය අගමැතිවරයා ලංකාව තුල දිසා ලංකාවෙන් බැහැර ඉන්දියාව සහ වෙනත් සමුළුවලදී හමු වෙලා තිබුණා. අපට දැනගන්නට තියෙන තොරතුරු වලට අනුව ඒ හැම අවස්ථාවකදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉන්දිය අගමැතිවරයා මේ නැගෙනහිර ජැටිය පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඒක තමයි දැඩිව ඉල්ලා හිටි. මේ කාරණාවෙම පැහැදිලි වෙනවා මේ ජැටිය නැගෙනහිර ජැටිය අපේ රටට මහා ධන සම්පතක් ධන උල්පතක් ඩොලර් උල්පතක් වෙච්ච මේ නැගෙනහිර ජැටිය වාණිජමය වශයෙන්
කොයි තරම් වටිනාකමක් උසුලන තැනක්ද ඒක අපට විතරක් නෙවෙයි මේ මුළු මහත් ආසියාවටම අතිශය වාණිජමය ආර්ථිකමය වටිනාකමක් තියෙන තැනක් මර්මස්ථානයක් තමයි නැගෙනහිර ජටිය කියලා කියන්නේ ඒකේ වැඩි වටිනාකම තියෙන්නේ මේ අදූරදර්ශී නායකයෝ ඉන්න අපි වගේ පාලනයකට නෙවෙයි දුර දකින්න රට ගැන හිතන නායකයෝ ඉන්න රටකටයි ඒකයි ඉන්දියා රජය breaking.lk